සියලු දෙනා පෙළගැසෙමු. එවැගේම මේ රට නව ජාතික පුනරුදයකට රැගෙන යමු. ඒ රැගෙන යා හැකි අපගේ නායකයා එවන කවුරුත් නොව ඔබෙත් මගෙත් ආදරණීය සහෝදරයා 22 වෙනිදා හිරු පායන්නේ නව ජාතික පුනරුදයක පුනරුදයේ හිරු කිරණ මේ මාතෘ භූමියට පතිත කරමින්. ඉතින් මේ ජයග්‍රාහී ජනරල් ආමන්ත්‍රණය කිරීම සඳහා ඒ ඔබෙත් මගෙත් ආදරණීය නායක ජාතික ජනබලයේගේ නායක ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයාට දැඩි සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලගේ අවසරයි. වේදිකාවේ අද මේ අම්පාර දිස්ත්‍රික්කයේ මේ මහා ජන රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා ඔබට ශක්තිය එකතු කිරීම සඳහා සහභාගී වෙන අපේ ප්‍රසන්නජිත් අභිසූරි සොහොර, ඒ වගේම මහින්ද පතරගේ සොහොර එයගෙනු, ඒ වගේම මේ අම්පාර දිස්ත්‍රික්කයේ ජාතික ජනබල වේගී අද ජයග්‍රහයි දිස්ත්‍රික්කයක්. ඒ ප්‍රබලතම ජයග්‍රහයි දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න අපේ වැඩ කරන අපේ වසන්ත පීති සහෝදරය සවේදිකාව ඉන්න සහෝදරයන් සහෝදරවරුන් සියලු දෙනාගෙනු සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් සියලු දෙනාගෙනු අවසරයි. ලබන සිනසුරුවාද වැඩි මොකක් වෙයිද? ඔව්, සහතික වශයෙන් ලබන සිනසුරුවාද මේ ජයග්‍රහණේ ලියවෙන බව නියමිත සහතිකයි නේද? විශේෂයෙන්ම අපිට පොඩි සැකයක් තිබ්බා නැගෙනහිර අම්පාර මොකක් වෙයිද කියලා. බලන්න දෙයක් නැහැ නේද? අම්පාර දිස්ත්‍රික්කයේ සුවිශේෂී ජයග්‍රහණයක් ජාතික ජනබල වේගයට අරන් දෙන බව දැන් පැහැදිලි. අපිට මෙතෙන්ට එක් රැස් වෙලා ඉන්න ඔබගේ උනන්දුව, ඔබගේ උද්‍යෝගය මේ ඔක්කොම දිහා බලපුවාම ජයග්‍රහණීය නියමිත බව පැහැදිලි. හැබැයි ඒකෙන් විතරක් නෙවෙයි පේන්නේ, අපේ අනිත් පාර්ශ්වයන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් කොච්චර කලබල වෙලා තියෙනවද මේ දවස්වල නේද? සජිත්ගේ රනිල්ගේ වේදිකාවක් බැලුවොත් වේදිකාව පටන් ගත්තු තැන ඉඳන් බනිනවා 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 ඉවරයක් නෑ. දැකලා තියෙනවා නේද? විශාල කලබලයකට පත් වෙලා තිබෙනවා ඒගොල්ලෝ. සෑ ඒගොල්ලෝ බලනවා මේ ඉදිරි දින 5-6 සතියක් වගේ තියෙන ලබන සෙනසුරාද මේ දින කීපය ඇතුළත මොනවා හරි කරලා ඒ නිසා ඒගොල්ලෝ උත්සාහ කරයි ඉදිරි දින කීපය විවිධ අවලාද, බියගැන්වීම්, අසත්‍ය තොරතුරු මේවා විශාල ප්‍රමාණයක් දැන් පතුරමින් තිබෙනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ කරන කුඩා කුඩා අවලාද වලින්, ඒ කුඩා කුඩා අසත්‍ය තොරතුරු වලින් ජාතික ජනබල වේගයේ මේ ජයග්‍රහණය ආපහු වරවන්න පුළුවන්ද? බෑනේ නේද? මොකද වෙනදා මේ ගොඩක් දේවල් කරේ මාධ්‍ය, ඒගොල්ලන්ට පුළුවන් වෙනවා පෙන්නන්න,
වඳ කොත්තු පෙන්න්න අම්පාරෙන් තමයි කොත්තු හම්බුණේ. මතකද නේද? වඳ කොත්තු පෙන්නන්ඩ මේ ගොඩක් දේවල් පෙන්නන්න ඒගොලන්ට පුළුවන්කම ලැබෙනවා. හැබැයි අද මේ මාධ්‍ය විසින් ගොඩනගන ලද ව්‍යායාමයක් නෙවෙයි. මාධ්‍ය ආයතන අපිට දීපු විශාල සහයක් තියෙනවා, උදව් තියෙනවා, අපි හොඳට වාර්තා කරලා තිබෙනවා. හැබැයි අපි තෝරාගෙන නැහැ. සමහර නාලිකා තියෙනවා, කෑ තෝරාගෙන ඉන්නේ, දන්නවනේ, තෝරාගෙන නැද්ද? කවුද තෝරාගෙන ඉන්නේ? ආ, ඒක තමයි, ඒකට තෝරාගෙන ඉන්නේ. හැබැයි මේ ගම්වල ඉන්න ජනතාව ගෙන්ගෙට ගිහිල්ලා කණ්ඩායම් මුණ ගැහිලා සාකච්ඡා කරලා තමන්ගේ ජීවන අත්දැකීම් මිදලා තමයි මේ වෙනස් කිරීම සඳහා පාරට බහලාද එළියට ඇවිල්ලා ඉන්නේ මේ ජනගහ. ඒ වෙනුවෙන් ආපු අය ඒ මා විශාල ව්‍යායාමයක ප්‍රතිඵලයක්. දැන් හරි පැහැදිලි, මේ අම්මලා තාත්තලා දීර්ඝ කාලයක් මෙරට ආණ්ඩු හැදුවා, දීර්ඝ කාලයක් මෙරටේ නායකයෝ ගෙනාවා. හැබැයි ආපහුරලා බලනකොට රට විශාල විපත්යකට වැටිලා, රට කඩා වැටිලා, ඒගොල්ලෝ හැදිලා, ඒගොල්ලෝ පොහොසත් වෙලා. ඒ නිසා අපි හදන්න ඕන මේසරේ ඒ දේවල් නොවෙන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවක්. අන්න ජාතික ජනබලවේගය කියන්නේ අලුත් ආණ්ඩුවක්, ජනතාව වෙනුවෙන් ගොඩනැගෙන ආණ්ඩුවක්. අපි මේ ග්‍රාමීය බලාත්කාර ජීවත් වෙන අම්මලා තාත්තලා විඳින දුක් ගැහැට පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන අය විතරක් නෙවෙයි ඒ දුක් ගැහැට වලට මුහුණ දීපු අය. අපි දන්නවා කුසිකර මාත්‍යද ගොවි ජනතාව මොනතරම් අමාරු විදිහට තමන්ගේ ගොවිතැන කරන්න, දරුවන්ට උගන්වන්න විශාල බලාපොරොත්තුවක් තියෙන අම්මා තාත්තා කොච්චර මාංශයක් කරන තමන්ගේ දරුවන්ට උගන්වන්න. ලෙඩ දුකක් ඇති වුණාම නිරෝගීව ඉඳීම සඳහා බෙහෙතක් හේතක් මිලදී ගන්න කොච්චර වෙහෙසක් දරන්න සිදු වී තිබෙනවාද? තමන්ගේ දරුවා වැඩිවියට පත් වෙලා විවාහයක් කරලා දෙන්න ඕන කියලා කල්පනා කරපුවහම ඒ විවාහය කරලා දෙන්න කොච්චර වෙහෙසක් මාංශයක් දරන්න ඕන වෙලා තිබෙනවද? තමන්ගේ අලුත උපන් දරුවට හරියමං පෝෂ්‍ය දායි ආහාර වේලක් ලබා දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා ග්‍රාමීය දුප්පත්භාවය ග්‍රාමීය ජනතාවගේ විශාල ඛේදවාචකයක් බවට පත් වී තිබෙනවා. අපි ඔබට සහතිකයක් දෙනවා, අපි පියවරෙන් පියවර මේ ගම්වල තිබෙන දුප්පත්භාවයෙන් මේ ගම් බුදුව ගැනීම තමයි ජාතික ජනබලවේගයේ අපේක්ෂාව. පාලකයට විතරක් නෙවෙයි හොඳ ජීවිතයක් ඕන ජනතාවට. හැබැයි ඒගොල්ලෝ හිතන් ඉන්න මොකද්ද? හොඳ ජීවිතය ඕන පාලකයට, සුරක්ෂිත ජීවිතයක් ඕන පාලකයන්ට, අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඕන පාලකයන්ගේ දරුවන්ට. හැබැයි පොදු ජනතාවට එහෙම එකක් ඕනේ නැහැ. එනිසා ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුව හැදෙන්නේ ජනතාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙන, තමන්ගේ දරුවන් පිළිබඳව අනාගතය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන, සුබ සිහින දකින්න පුළුවන් ආණ්ඩුවක් හදන එක තමයි ජාතික ජනබලවේගයේ අපේක්ෂාව. අපි එකින් එක විසඳන්නම්. අපි හිතනවා මේ ගම්වල ඉන්න ජනතාවට ඒ දුප්පත්භාවයෙන් ඒ සමාජ පසුගාමීත්වයෙන් එළියට එන්න තියෙන පාර තමයි ප්‍රධාන පාර අධ්‍යාපනය. මතක තියාගන්න, අපි වගේ රටවල් වලට, අපි වගේ පරිධියේ පිහිටි දුප්පත් භවයේ පතුලට ගිල තියෙන රටවල් වලට ගොඩේම සඳහා තියෙන පාර අධ්‍යාපනය. අපේ ගම්වල අම්මලා තාත්තලාගේ දුව දරුවන්ට අනාගතය සඳහා දොරට විවෘත කිරීම සඳහා තියෙන පාර අධ්‍යාපනය. එනිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විශාල වෙහෙසක් මෙහෙයුමක් වැටසටහනක් ක්‍රියාත්මක කරනවා හැම දරුවටම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. එකක් බාර ගන්න, අද අපේ රටේ අධ්‍යාපනය දෙමව්පියන්ට බරක් වෙලා තිබෙනවා, දරුවන්ට වදයක් වෙලා තියෙනවා. ලෝකෙ මෙහෙම අධ්‍යාපනයක් නැහැ ගොඩක් රටවල. මෙච්චර වදයක් දෙමව්පියන්ට, බරක් දරුවන්ට, මෙහෙමයි මේ අධ්‍යාපනය තිබෙන්නේ. සමහර දරුවෝ මේ අම්පාරේ ඉඳන් බණ්ඩාරවිල ඉස්කෝලේ යනවා,
එහෙම මේ අම්පාරේ දෙකට බණ්ඩාර වෙලට ඉස්කෝලේ යන්න try කරනවා. නැත්තම් බිබිලට ඉස්කෝලේ යන්න try කරනවා. මොකද සිදුවී තිබෙන්නේ? කිලෝමීටර 40 50 දරුවෝ ඉස්කෝලේ වලට යනවා. ලෝකෙ කොහෙවත් මෙහෙම ව්‍යසනයක් නැහැ. දැන් ජපානේ වගේ රටක් ගත්තොත් හැම දරුවම එක්ක පාපදෙන් ඉස්කෝලේ යන්න ඕන, එක්ක පයින් ඉස්කෝලේ යන්න ඕන. අපේ වෑන් වල, බස් වල, ලොරි වල නැගලා දරුවන්ට ඉස්කෝලේ යන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි මේ ප්‍රශ්නෙන් දරුවෝ මුදව ගන්නවා. අපි දරුවෙක් යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර 3යි. ඒ ආසන්නේ හොඳම පාසලක් අපි දරුවන්ට හදලා දෙනවා. ඉංග්‍රීසි ගුරුවරයා ඉන්න, ගණිත ගුරුවරයා ඉන්න, විද්‍යා ගුරුවරයා ඉන්න, පුරප්පාඩු නැති පහසුකම් තියෙන පාසල. හැම දරුවෙකුටම සමාන අධ්‍යාපනයක් ලැබෙන්න ඕන. අම්පාරේ ඉපදුනහම අධ්‍යාපනය අඩුවෙන් ලැබෙන්න, කොළඹ ඉපදුනහම අධ්‍යාපනය වැඩියෙන් ලැබෙන්න, නගරේ ඉපදුනහම අධ්‍යාපනය වැඩියෙන් ලැබෙන්න, නාමල්ලේ ගමේ ඉපදුනහම අධ්‍යාපනය අඩුවෙන් ලැබෙන්න. එහෙම වෙන්න විදියක් නැහැ. දරුවා ඉපදෙන්නේ නගරේද? දරුවා ඉපදෙන්නේ ගමේද? දරුවා ඉපදෙන්නේ පොහොසත් පවුලකද? දරුවා ඉපදෙන්නේ දුප්පත් පවුලකද? ભેදකින් තොරව හැම දිනාටම සමාන අධ්‍යාපනයක් ලබා දෙන ප්‍රතිපත්තිය ක්‍රියාවට නගනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. එඳා ඉස්සරලා මේ පාසල් පද්ධති නවීකරණය ඇති කරනවා. ඊළඟ මේ විෂය නිර්දේශයන් මම ගොඩක් ප්‍රමාණයක්ද යල්පනලා තිබෙන්නේ. ලෝකයේ අලුත් දැනුම, අලුත් දේවල් ගොඩක් නිෂ්පාදනය වෙනවා. අපිට එන්නේවා ගොඩක් පහු වෙලා. එනස ලෝකයේ දැනුමත් එක්ක කරට කර හිට ගන්න පුළුවන් විදිහ දරුවෙක් නිර්මාණය කරන අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි හදනවා. විෂය නිර්දේශයන් අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ පළවෙනි පාසලට ඇතුළත් වෙන හැම දරුවම එක අධ්‍යාපනයෙන් ඉහළ පාරට, එක වෘත්තීය පුහුණුවකින් ඉහළ පාරකට යන්න ඉඩ නොදී එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. හැම දරුවගේම අනාගතය රජයේ බාර ගන්නවා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒක තමයි ගම්වල දුප්පත්භාවය තුරන් කරන්න තියෙන එකපාරක්. දෙවෙනි පාර ගම්වල ජනතාවගේ ආර්ථිකය දියුණු වෙන්න ඕන. ඒ ආර්ථිකය දියුණු වෙන්න නම් ප්‍රධාන දේ කුස්කර්මාන්තේ. මේ පළාත්වල ප්‍රධාන ආදායම් මාර්ගයේ කුස්කර්මාන්තේ, එහෙම නැත්නම් පසුකම් හරක් ඇති කරලා කිරි දෝනවා නේද? ගව පට්ටිය තියාගෙන කිරි ස්පාදනය දෙනවා, එක්ක කුඹුරක් තියාගෙන වගා කරනවා, එක්ක හේනක් තියාගෙන වගා කරනවා. ඒක තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? අද අපේ රටේ කුස්කර්මාන්තේ විශාල ලෙස බිඳ වැටීමකට භාජන වී තිබෙනවා. කුඹුර කපලා අස්වැන්න ගස්සට පස්සේ කොටසක් නේද අස්වැන්න වෙනදා අපේ හාමුදුරන් වහන්සේ මතක ඇති වෙනදා කුඹුර කපලා අස්වැන්න ගෙදර අරගෙන ඇවිල්ලා මැදසාලේ ගොඩ ගහලා තියෙන වී කඳු. අද එහෙම නෙමෙයි. අද කුඹුර කපලා කමතේම වී ටික විකුණනවා. විකුණලා මොකද කරන්නේ? ණය ටික බේරගෙන බේරගෙන එනවා. පෝරගත්තු කඩේට ණය ගෙවනවා. ගොයන් කුඹුර හාපු කෙනාට ණය ගෙවනවා. තෙල් බෙහෙත් ගත්තු කඩේට ණය ගෙවනවා. කණ්ඩ බොණ්ඩ ගත්තු කඩේට ණය ගෙවනවා. ඊට පස්සේ ගොයන් කපු මැෂින් එකට ගෙව්වම අතේ පිච්චක් ඉතුරු වෙන්නේ නැහැ. ආයේ මොකද වෙලා තියෙන්නේ? ආයෙ ණය. එක්ක චේන් එක බැංකුවේ, එහෙම නැත්නම් වලල්ල බැංකුවේ, එහෙම නැත්නම් මුද්ද බැංකුවේ, එහෙම නෙවෙයිද? කොහෙද ඒවා තියෙන්නේ දැන්? උකස් කඩේ ඔක්කොම. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? විශාල ණය බරක හිලිලා තිබෙනවා. එනිසා තව දොඩට අපේ රටේ ගොවීන් මේ ණය බරෙන් මිරිකලා ජීවත් වෙන්න ඕන කමක් නැහැ. තව දොඩට අපේ රටේ ගොවීන් තමන්ගේ කුස්කර්මාන්තේ ආදායමක් නොමැන තත්ත්වයට පත් වෙලා වැඩක් නැහැ. අපි ගොවි ජනතාව ණය බරෙන් මුදව ගන්නවා වගේම අපි කුස්කර්මාන්තය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරනවා. එකක් අපි තියෙන ණය ගැන සමාලෝචනය කරලා කපා හරින්න පුළුවන් සෑම ණය ප්‍රමාණයක්ම අපි කපා හරිනවා. ඇයි බෑ කියන්නේ? බෑ කියන්න හේතුවක් තියෙනවද? දයාගමගේ ණය කැපුවා ලක්ෂ 5000ක්. එතකොට දයාගමගේ ලක්ෂ 5000ක් ණය කපන්න පුළුවන්. ගොවියගේ 25000කට ගේස් ඉන්න වෙනවා. එහෙමලා නැද්ද? නඩු දානවා. මේ ළඟදි දයාගමගේ කියන රූපවාහිනියට ඇවිල්ලා දයාගමගේ ණය නෑලු, දයා ගෲප් එකලු ණය. ගෲප් එක අපේද? අපේද? හරි. දෙනිසම මොකද කරන්න ඕන?
මේ ගොවි ජනතාව ණය බරින් මුදවා ගැනීම අපේ එක අදිටනක්. දෙක, අපේ රටේ ආහාර නිෂ්පාදනය ඇති කරන්න ඕන. ලෝක රටවල් දියුණු වෙලා තියෙන නිෂ්පාදනය ඇති කරපුවාම නිෂ්පාදනය කඩාවැටිලා ලෝක රටවල් දියුණු වෙන්නේ නැහැ. හැම රටක්ම තමන් කරන්න පුළුවන් හැම නිෂ්පාදනයක්ම කරනවා. අපේ අසල ඉන්දියාව බලන්න, ඒගොල්ලෝ හදනව වවනව, අපි වහනව වට්ටනව. එනිසා යාලි අපි මොකද කරන්න ඕන? යාලි අපේ රටේ විකුණනව වහනව, වහනව විකුණනව. ඕකනේ වෙලා තියෙන්නේ. එනිසා මොකද්ද කරන්න ඕන? නැවත අපේ රට හදන්න පටන් ගන්න ඕන. අපි තමුන්වහන්සේලට කියනවා, එක බිම්මඟලක් පුරන් වෙන්න දෙන්න එපා. එක බිම්මඟලක් මුඩු බිම් බවට පත් වෙන්න දෙන්න එපා. ඔගොල්ලෝ බහින්න කුඹුරට වගා කරන්න හේන එක කන්නක් නෙවෙයි, කන්න තුනක් වගා කරන්න ලෑස්ති වෙන්න. අපි මේ ඇලවේලි ටික සුද්ධ කරලා දෙන්නම්. වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරලා දෙන්නම්. ආහසෙන් වැටෙන වතුර ටික ආරක්ෂා කරලා දෙන්නම්. තමුන්නාසල වගා කරන්න පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි, මේ අම්පාර ජීවත්වන ගොවියන් මතාත්තගේ දරුවන්ට අලුතෙන් වගා කරන්න ඉඩම් ඕන. බෙදන්න පුළුවන් හැමතැනකම ඉඩම් ගොවි ජනතාවගේ දරුවන්ට දෙන්නම්. වගා කරන්න ඉඩම්. ඊට පස්සේ හොඳ බීජ ටික දෙන්නම්. හොඳ බීජ අපේ බීජ පර්යේෂණ ආයතන දියුණු කරලා, බීජ කොයිපලවල් දියුණු කරලා බීජ ටික දෙන්නම්. දැන් මොකද කරන්නේ? දැන් චන්ද කාලේට බඩිරින් වෙට බෙදෙනවා. බෙදුවද? එහෙම නෙවෙයි, බීජ ප්‍රතිපත්තියක් ඕන, බීජ සැලසුමක් ඕන. ද අපි සැලසුම් සහගතව අපේ රටේ ස්වයන් බීජ නිෂ්පාදනයට අපි යන සැලසුම් කරලා තිබෙනවා. එතකොට ඉඩම් තිබෙනවා, වතුර තියෙනවා, බීජ තියෙනවා. අපි ඉඩම් ටික දෙන්නම් අඩු මිලට. පොහොර සානාධාරයක් ලබා දෙනවා වෙළඳපොළ මිල අනුව. අනිකුත් යෙදුම් සාධාරණ මිලකට දෙන්න අපි සැලසුම් කරනවා. එතකොට තමුන්වහන්සේලගේ අස්වැන්න නෙලන්න පුළුවන්. ඒ අස්වැන්න වලට සාධාරණ මිලක් ලබා දීම වගකීමක් ජාතික ජන බලවේගය ආණ්ඩුව ලබා ගන්නවා. මන්දක සජිත් ප්‍රේමදාස කියනවා, නාඩු සාල් වලට එක මිලක්, කැකුළු වලට තව මිලක් නේද? කැකුළු මොනවද කියන්නේ? ඉතින් නාඩු වී කොටපුවාම තමයි කැකුළු හාල් හැදෙන්නේ. මම දන්නේ නේද, තම්බන් නැතුව කොටපුවාම නේද? මන්දන එක එක ඒවා කියනවා. හරි, රනිල් වික්‍රමසිංහ මම බලාගෙන කියනවා, අර යාපහුවේ ගිහලා එතුමා කියනවා, එතුමා වහාම බණ්ඩි පොහොර නිකන් දෙන්න කියලා තීරණයක් ගත්තලු. බණ්ඩි පොහොර ගහන්න කවද්ද? දැන් වහාම තීරණයක් ගත්තලු බණ්ඩි පොහොර දෙන්න. දැන් යල කපර ඉවරයි නේද? මහාට තව හාණ්ඩ පටන් ගත්තෙත් නැහැ නේද? කුඹුර හාලා, නියර බැඳලා නේද, වපුරලා නේද, වක්කඩේ බැඳලා මේ ඔක්කොම කරලා එනකොට පෙබරවාරි වෙනවා. රනිල් කියන වහාම බණ්ඩි පොහොර නිකන් දෙන්න තීරණය කරාලු. බණ්ඩි පොහොර ඕනන්නේ ජනවාරි පෙබරවාරි වල. එතකොට රනිල් ගෙදර හරිද? බලන්න, අපි එක නෙවෙයි කියන්නේ, අපි කුස්කර්මාන්ත අරගෙන ශක්තිමත් වැඩපිළිවෙලක් හදන්නේ. වැඩපිළිවෙලක් ඉඩම් ටික ගොවි දරුවන්ට කන්න තුනක් වගා කරන්න පුළුවන් විදිහට වතුර ටික දෙන්නම්. බීජ, හොඳ බීජ හදලා පර්යේෂණ ආයතන ඇත කළා බීජ ටික දෙන්නම්. යෙදවුම් වලට සානාධාරයක් දෙන්නම්. සාධාරණ මිලකට මිලදී ගන්නම්. ඒ විතරක් නෙවෙයි, ඔබ බය නැතුව වගා කරන්න පටන් ගන්න. සංචාර කර්මාන්තයට අවශ්‍ය වෙන සමහර හාල් ටිකක් තියෙනවා. ඒව හැර කිසිදු හාල් රටයක් පිට රටෙන් ගේන්නේ නැත. ඔබ වගා කරන්න, ඔබ ලෑස්තින ලූණු ටික හදන්න, ඔබ ලෑස්තින මිරිස් ටික හදන්න. පිට රටෙන් අපි ලූණු ගේන්නේ නැතුව, මිරිස් ගේන්නේ නැතුව මෙරට පාලනය කරන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ එහෙම නෙවෙයි. මේගොල්ලෝ හැමදාම කැමති ගේන්න බිත්තරක් ගේනවා. බිත්තරක් ගේනවා, කංකුම් ගේනවා, කංකුම් ගේනවා, ලුණු ගේනවා, කව්පි ගේනවා, මුංගට ගේනවා, උඳු ගේනවා, කුරක්කම් ගේනවා. මේමයි පාලකයෝ අපේ රට හැදුවේ. හරි, කොමිස් ගහන්න ගේන්නේ. ගේන තරමට කොමිස් එක ඇමතියට ද හදන්න ඕන කමක් තිබුණේ නැහැ. එනිසා ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වගකීම තමයි ඒගොල්ලෝ හදන්නේ පිට රටින් බඩු ගෙනල්ලා නේද, ගෙනල්ලා කොමිස් ගන්න. ජාතික ජන බලවේගය ආණ්ඩුව හදන්නේ රට ඇතුලේ හදලා ජනතාව පෝෂත් කරන්න. අන්න වැඩපිළිවෙල,
අන්නේ වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරමු ශක්තිමත් කුස්කර්මාන්තයකට අපේ රටාව තීරණය කරන්න. ඊළඟ ගම්වල දරුවන් අලුත් රැකියා අවස්ථා අපි හදන්න ඕන. මේ ආණ්ඩුවේම රස්සාව නෙවෙයි. එතනින් එළිය ආර්ථිකය හදන්න ඕන. රස්ස හැදෙන්නේ එළිය ගොඩක් තැන්වල. දැන් ඔයගොල්ලෝ දන්නවා කොරියාවේ යන වැඩ කරද්දී ඔයගොල්ලන්ගේ ගම්වල අය අහන්න කොරියාවේ වැඩ කරන අය ගිහිල්ලා කොරියාවේ ඉඩම් කච්චේරිය වැඩ කරනවද? කොරියාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩ කරනවද? නැහැ. ආණ්ඩුව මැදිහත් වල එළිය ආර්ථිකය කඩලා තිනවා. ඒ ආර්ථිකය තමයි වැඩ කරන්නේ. ලක්ෂ 5-6 පඩි ගන්නවා. ඇයි? එළිය ආර්ථිකය හොඳ වුණාම, එළිය ආර්ථිකය ලාභ වුණාම, එළිය ආර්ථිකය ශක්තිමත් වුණාම රස්ස හැදෙනවා එළියේ. මේ රුපියල් 35,000ට 40,000ට කච්චේරිය වැඩ කර කර ඉන්න ඕනද? අපි එළිය ආර්ථිකයක් හදනවා. විශේෂයෙන් IT කර්මාන්තය, සංචාර කර්මාන්තය, ධීවර කර්මාන්තය, අපේ රටේ භාණ්ඩා සේවා නිෂ්පාදන කර්මාන්ත අපි දියුණු කරනවා. අන්න ඒව ඇතුලේ දරුවන්ට රස්ස හැදෙනවා. අපි බලාපොරොත්තු වෙනවා IT ඉංජිනේරුවන් මේ 2030 වෙනකොට IT ඉංජිනේරුවන් ලක්ෂ 2ක් හදනවා. ලක්ෂ 2ක් IT ඉංජිනේරුවන් අපිට ඕන. අපි හදලා තියෙන මේ ඉලක්කයට යන්න නම් මුදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 2ක් හදන්න ඕන. ඒ වගේම අපි දන්නවා අපේ සිවිල් ආරක්ෂක බලකාය නිලධාරී මහතුරු ඉන්නවා. ඒගොල්ලෝ යුද්ධ කාලේ විශාල සේවාවක් කරා. පොලිසියට විශාල වැඩ තිබුණා යුද්ධ කාලේ. හමුදාවට, ත්‍රිවිධ හමුදාවන්ට විශාල වැඩ තිබුණා යුද්ධ කාලේ. මේ නාමල් ඔය අරව මෙහෙමට කොටි පනිනකොට ඒව ආරක්ෂා කරගන්න විශාල මෙහෙයක් කරා අපේ සිවිල් ආරක්ෂක බලකාය. හැබැයි යුද්ධය ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ තුට්ටු දෙකට ඇදලා දැම්මා. නේද? සමහර තැන්වල ගඩොල් කපන්න. එහෙම නේද? සමහර තැන්වල ඇමතියගේ ගෙවල් වල වැඩ කරන්න, අර පැත්තේ දඹුල්ලේ ඇමතිගේ ගෙදර කොන්ක්‍රීට් අනන්ද. නේද? මේවට තමයි අර යන්නේ කවුද? සිවිල් ආරක්ෂක බලකාය. අපි ඉතාමත් වගකීමෙන් කියනවා සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නිරත වෙන සොයුරන්ට ඔවුන්ගේ හැකියාව, දක්ෂතාවය අනුව රජයේ වගකීමක් සහිත ස්ථානයකට දෙනවා. එහෙම නැත්නම් ඉතාමත් සාධාරණ වන්දියක් එක්ක එළියට යන්න පුළුවන් කැමැති දෙකෙන් එකක් තෝරගන්න. හොඳ නැද්ද? ඒක අපි කරන්න ඕන. මේ දරුව තමයි මේ පළා බලාගත්තේ. අදේ දරුව එළියට විසිකලා හරියන්නේ නැහැ. එනිසා ඒගොල්ලෝ අපි බලා ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්න ගත්තොත් මේ පළාත් අද වල් අලි අනතුරට මුහුණ දීලා තිබෙනවා. හැබැයි වල් අලි අනතුරට අපිට වඩා උත්තරයක් තියෙන සජිත් ප්‍රේමදාස ගාව. මොකද්ද තියෙන්නේ? අලි මන්තරයක් තියෙනවා. මන්දක එතුම මේ ළඟදී කතාවක කියනවා එතුම ගාව අලි මන්තරයක් තියෙනවලු. මන්ත්‍රේ මතුරු පැටි අලියා එතනමලු. ඕනනම් හෙට ගිහිල්ලා කලාවේ ඔප්පු කරලා පෙන්නන්නලු. යවන්න තිබ්බේ අලියා ගාවට. හරිද? නෑ. එහෙමනේ අපිට දෙන විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඕනා. මේ ප්‍රශ්නේ අද පැන නැගුණ එකක් නෙවෙයි. අලි මීට අවුරුදු 10කට 15කට කලින් ආපු නැති පළාත් වලට අද අලි එනවා. ද අවුරුදු 10ක් 15ක් 30 මේ පරිසර පද්ධතිය සිද්ධ වෙච්චි විනාශය තමයි මේ අලි ඌදුරට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තිබෙන්නේ. විශාල වශයෙන් ගත්තොත් අලියා කියන විශාලස දවසකට සංචරණය වේදෙනවා. විශාල දුරක් ඇවිදින සත්වෙක් අලියා. හැබැයි මොකද්ද වෙන්නේ? අලි මංකඩ වල ටික විනාශ කරා. ඒවා කඩා වැට්ටුවා. ඊට පස්සේ අලියා දැන් කැලෙන් කැලයට මාරු වෙන්නේ ගම මැති. එනිසා යලි අපි මේ අලු කියලා වැව් පද්ධතිය. මහා වැසි වලින් වහින වතුර ඒ වගේ ආරක්ෂා කරගත්තොත් අලියට වතුරක් තියෙනවා කැලේ. ඊට පස්සේ ඔහු ගමට වදින තැන් ටික හරිතැන් ටික බලලා ඒකට විදුලි වැට ගහලා తాවකාලික විසඳුමක් අපි හොයන්න ඕන. දිගු කාලන විසඳුමක් නම් මේ පරිසර පද්ධතියම අලුත් වෙනසක් ඕන. ඒක ටිකක් කල් යන විසඳුමක්. හැබැයි අපි තා වේගයෙන් මිනිස්සු මේ අලියට ගොදුරු වෙනක නතර වෙන්න ඕන. මිනිසුන් තමන් හදාගත්තු බව භෝග අලියට ගොදුරු වෙනක නතර වෙන්න ඕන. මිනිසුන් හදාගත්තු කුඩා පැල්පත අලියට ගොදුරු වෙනක නතර වෙන්න ඕන. එනිසා අපි මේ මිනිස් අලි මිනිස් ගැටුමට ස්ථීරසාර විසඳුමක් ලබා දෙන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගී ආණ්ඩුව. අපි එක විසඳනවා. අපි එතනට අත තියනවා. ඊළඟටත් අපි දන්නවා ගම්වල ප්‍රධාන ප්‍රශ්න අද ප්‍රවාහන ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. රෑ වුණාම ගම්වලට යන්න බස් නැහැ. ලෝකේ ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න. ලෝකේ වැඩිම දැන් අවධානය යොමු කරන්නේ පොදු ප්‍රවාහණයට. ඇයි? හේතු කීපයක් බලනවා. සාමාන්‍යයෙන්
පොදු ප්‍රවාණ නැතුව හැමෙක් නම තනිතනි කාර්ය කරගෙන යන්න ගියොත් ඒකෙන් නිකුත් කරන දුම විසින් පරිසරයට හානියක් වෙනවා. ඒ නිසා පොදු ප්‍රවාහන්ට බර තියෙනවා. දෙක, මිනිස්සු ලබන ආදායමෙන් වැඩි පංගුවක් කාර්යකේ ලීසින් එකකට ගෙවන්න ඕනේ. මිනිස්සු ආත් ලබන ආදායම වැඩි ප්‍රමාණයක් තමගේ ජීවිතේ වියදම් වලට උනා. හැබැයි කාර් එකක් ගත්තාම තමගේ පඩියෙන් භාගයක් ගෙවන්නේ මොනවටද? ලීසින් එක ගෙවන්න. ගාමන් ෆැක්ටරි වල වැඩ කරන තරුණයා ගාමන් ෆැක්ටරි වැඩ කරලා අන්තිමට ස්කූටි බයිසිකලයක් ගන්නවා. රුපියල් 40,000ක් අතට આવොත් 22,000 බයිසිකලයක් කැපෙනවා. මුළු වැඩකම යන්නේ බයිසිකලයක් ගන්න. ප්‍රවාහන සඳහා ඊතර වියදම් දරන්නේ නැහැ ලෝකේ. ඒක වැරදි කියලා කියනවා. අනිත් පැත්තෙන් ගත්තොත් වාහන තදබදයට උත්තරයක්. ඒ නිසා ලෝකේ හැමතැනම දැන් අවධානය යොමු කරලා තිබෙන්නේ පොදු ප්‍රවාහන පද්ධතියට. පොදු ප්‍රවාහණි. හැබැයි අපේ පොදු ප්‍රවාහණි මොකද වෙලා තියෙන්නේ? වෙලාවට එන්නේ, වෙලාවට යන්නේ, ඒක ඇස්සේ කාන්තාවට රැකවරණයක් නැහැ, දරුවෙකුට ආරක්ෂාවක් නැහැ. ඒ නිසා මොකද සිදුවෙමින් තිබෙන්නේ? හැම කෙනාම කල්පනා කරන තමන්ගේ ප්‍රවාහණය මොනවා නැතත් බයිසිකලයක් ගන්නද, මොනවා නැතත් ත්‍රිවිල් එකක් ගන්නද, මොනවා නැතත් කාර් එකක් ගන්න ඕන කියලා කල්පනා කරනවා. ලෝකේ තමන්ට කාර් එකක් ගන්න හැකියාව තියෙනවා නම් ගන්න. හැබැයි හොඳ පොදු ප්‍රවාහන පද්ධතියක් ඕන. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ආරම්භ කරනවා. තමුන්වහන්සේලගේ ප්‍රවාහන වියදම් සඳහා දරන වියදම අඩු කරනවා. බස් එකේ අඩුමිලට යන්න පුළුවන් විදිහට දියුණු ප්‍රවාහන පද්ධතියක් හදනවා. ලෝක රටවල් වල එහෙමයි. ලෝකේ දියුණු රටවල් වලට ගිහුවාම ඔය ඕන කෙනෙක් වැඩිපුර යන්නේ කෝච්චියේ. වැඩිපුර යන්නේ බස් එකේ. ඒ ප්‍රවාහන පද්ධතිය දියුණු වෙලා තියෙනවා. අපි හැම කෙනාම ට්‍රයි කරන කාර්යයක යන්න. හොඳයි. ආදායමක් තියෙනවනම් නේද? තමන්ගේ ආහාර පාන පුළුවන්, දරුවන්ට උගන්වන්නත් පුළුවන්, බෙහෙත් ගන්නත් පුළුවන්, සතුටෙන් ඉන්න පුළුවන්, විනෝද ගමනක් යන්න පුළුවන්, කාර්යයකුත් ගන්න පුළුවන්. කමක් නැහැ. හැබැයි දැන් එහෙම නෙවෙයිනේ. තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුර ගන්න බැරි නිසා තමන්ට බයිසිකලයක් ගන්න ට්‍රයි කරනවා, තමන් ත්‍රිවිල් එකක් ගන්න ට්‍රයි කරනවා. එනිසා අපි මේ පොදු ප්‍රවාහන විසඳීම පොදු ප්‍රවාහණයට බර තබලා ඒ ශක්තිමත් පොදු ප්‍රවාහනයක් ඇති කිරීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ අපේක්ෂාව. අපි මේ වැඩේ කරනවා. හරි. ඊළඟ අපේ සෞඛ්‍ය පද්ධතිය. සෞඛ්‍ය පද්ධතිය මේක වෙලාගෙන තියෙන දූෂණය. බෙහෙත් වලින් හොරකම් කරනවා, උපකරණ ගේනකොට හොරකම් කරනවා. මේ බෙහෙත් වලින් උපකරණ වලින් හොරකම් කරන එක නතර කරලා ප්‍රමිතියෙන් යුතු බෙහෙත් සෑම ඉස්පිරිතාලයකටම ලබා දෙන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙල ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවෙත් හදන්න පුළුවන් හැම ඖෂධයක්ම නිෂ්පාදනය කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. මම මෑතකදී ලංකාවේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදකයන්ට හම්බුණා. ඒගොල්ලෝ ලෑස්ති අපේ රට අවශ්‍ය ඖෂධ හදන්න. සමහර නිෂ්පාදක කිව්වා අපේ රට විතරක් නෙවෙයි, ඒගොල්ලෝ පිට රටේ යවන්නත් එක ඖෂධ හදන්නම් කියලා. ඇයි? මේගොල්ලෝ හදන්න කැමති නෑ. මේගොල්ලෝ කැමති ගේන්න. ගෙනාපුවා තමයි කේලියට ගහන්න පුළුවන් නේද? ගෙනාපුවාම තමයි. එනිසා ඒගොල්ලෝ ගේන එක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. එනිසා අපි කියන්නේ මොකද්ද? හදන්න පටන් ගන්න ඕන. මෙන්න මේ ඔක්කොම අපි පොර බැදුවොත්, අවුරුදු කීපයක් පොර බැදුවොත් අපේ රට පොහොසත් රටක් බවට පත් කරන්න බැරිද? පුළුවන්. ඔයගොල්ලෝ වගා කරන්න ලෑස්තිනේ. කුඹරට වහින්න ලෑස්තිනේ. එක පුරන් කුඹරක් තියන්න එපා. එළබෙන මහකන්නේ ලංකාවේ වැඩිම වියස් වෙන දෙන මහකන්නේ බවට පත් කරන්න අපි හාල් ගේන්නේ පිට රටට. අපි ඔක්කොම එකතුලා මේ රට හදමු. ඒ නිසා මේ එළබෙන ඡන්ද කියලා කියන්නේ අපි ඔක්කොම එකතුලා මේ රට හදන ඡන්දී. එතර කට්ටිය අපෙන් අහනවා, සහෝදරයා අන්තිම වෙලාවේ රනිල් වික්‍රමසිංහ මොනවා හරි කරයිද දන්නේ නැහැ. අන්තිම වෙලාවේ වෙන දේ තමයි රනිල් පරදිනවා, පෙරදිලා සාමකාමියෝ ගෙදර යනවා. මොකට? එයාට පෙරදුනා කියලා ඒ තරම් කම්පාවක් වෙන්න හේතුවක් නැහැ. එයා පුරුද්දට පරදිනව නෙවෙයිනේ. කීසරක් පෙරදිලා එතර කට්ටිය කියන ඡන්දේ දාන ඡන්දකොලේ මාරු කරයිද නැ? තමුන්වහන්සේලා ඡන්ද පෙට්ටියට ඡන්ද දැම්මහම ඒක ගණන් කරලා ප්‍රකාශ කරන රාජ්‍ය නිලධාරී මේසරේ ඡන්ද කරන අයගෙන් 80%ක් ජාතික ජන බලවේගයට ඡන්ද දීපු අය ඒගොල්ලෝ ආරක්ෂා කරලා දෙනවා. ඊට පස්සේ කට්ටිය කියනවා නෑ, ඒ වුණාට ඡන්ද පෙට්ටි මාරු කරයිද? හිතන්නවත් එපා. ඡන්ද පෙට්ටිය මධ්‍යස්ථානට ගේන වෙලාවේ බාරගන්නේ පොලිසිය. ඡන්ද පෙට්ටියට ඡන්ද පුරවණකම් පෙට්ටිය ආරක්ෂා කරන්නේ පොලිසිය. ඒ ඡන්ද පෙට්ටිය කච්චේරියට අරගෙන යන්නේ පොලිසිය ආරක්ෂාව දෙන්න. ගණන් කරනකම් ආරක්ෂා කරලා දෙන්නේ පොලිසිය.
අද මේ පොලිසිය දේද චන්ද පෙට්ටි උස්සන්න දෙන්නේ නැහැ. යුනිෆෝම් එක නැති වෙලාවට කිට්ටු වෙලා අහන්නකෝ කාටද චන්දෙ දුන්නේ කියලා. මාලිමාව පොලිසිය 80%කට වඩා වැඩි මාලිමාව. මොකද පොලිසිය මාතුරුන්ට තෝරන වෙලා තියෙන මේක වෙනස් කරන්න මේ දේශපාලකයන්ගෙන් උසස් වීමක් ගන්න දේශපාලකය පස්සේ යන්න ඕන, මාරු වීමක් ගන්න දේශපාලකය පස්සේ යන්න ඕන. හොර අත්තටම කොට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ නීතිය නෙවෙයි දේශපාලකය. තිත්ත වෙලා තියෙන මේ රාජකාරී කිරිල්ල. ද පොලිසිය මාතුරුන්ට තෝරන මේට වඩා හොඳ රාජකාරී කරන රාජකාරියක් කරන්න පුළුවන් රට අපි යන්නේ ඒක හදලා දෙනවා. යුනිෆෝම් එකේ ගෞරවය, තරුවේ ගෞරවය, පටියේ ගෞරවය තියාගෙන නේද ගෞරවාන්විත රැකියාවක් කරන්න පුළුවන් පොලිසියක් හදනවා ශ්‍රී ලංකාවේ ලෝකයේ අනිත් රටවල වගේ. එතකොට මොකද වෙන්නේ? මේක හොඳ රටක් බවට පත් වෙනවා. එනිසා අපි හිතන්නේ අපිට මේ කාර්ය තව දින 8කින් මේ ඔක්කොම වැඩ පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඇත්ත තමයි මම හිතන්නේ මෙච්චර කාලයක් ඡන්දයක් එනකම් මෙච්චර බලබල හිටපු කාලයක් තිබ්බේ නැති වෙයි. 21ත් කල් වැඩි වගේ. හෙට තිබ්බනම් කොහොමද? අහ නේද? එහෙම තමයි තියෙන කමක් නැහැ. මේ දින කීපයත් අපි අත්තරින්න එපා. අනිත් අය හම්බ වෙන්න කතා කරන්න. අපි දන්නවා මේ ඉන්න අය මේ රැස්වීමට ගිහිල්ලා ඊළඟ ඡන්ද පොලට යනකොටද නැගිටින්නේ නැහනේ. ඉතිරි දවස් 8ක් මොකද කරන්නේ? හදනවා, කතා කරනවා, වෙනස් කරනවා. මේ ජන ගඟ ඇතිනේ අම්පාර වගේ දෙකක් දිනන්න නැත්. ආ මේ ඉන්නේ දහස් සංඛ්‍යාත ජනතාවක්. මම හිතන්නේ අම්පාර ඉතිහාසයේ මේ තරම් දෙවන්ත ජන ගඟක් කවදාවත් ඇවිල්ලා නැතුව ඇති මේ අම්පාර රැස්වීමකටවත් කුමන වැඩකටයුත්තකටවත්. එහෙම නේද? බලන්නකො දහස් ගණන් ජනතාව හැමතැනම මේ අම්පාර ආසනේ විතරයි. අද අම්පාර දිස්ත්‍රික්කයේ අපේ තව රැස්වීම මේකත් එක්ක 6යි තව 5ක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ජයග්‍රහණය ආපහු වරවන්න බැරි රනිල් වික්‍රමසිංහලාට අපි ඉතිරි දවස් ටිකත් වැඩ කරමු. වැඩ කරලා ශක්තිමත් ජයග්‍රහණයක් කරන් දෙමු. ඒ වෙනුවෙන් සිල් දෙනාට මැදිහත් වෙන්න, එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ඔබ ආමන්ත්‍රණය කළ එළමිණ 22 මෙරටේ නියත ජනපති බවට පත්වන ඔබේත් මගේත් ආදරණීය සහෝදරයා අනුර කුමාර් දිසානායක සහෝදරයාට බෙහෙවින්ම ස්තුතියි. ඉතින් අවසරයි ස්තුති කතාව සමගින් මේ ජයග්‍රාහී ජනරැළියේ සමාප්තිය සටහන් කරන්නට පළමුවෙන්ම අපගේ ගෞරවනීය ආරාධනය පිළිඅරගෙන මේ ස්ථානයට වැඩම කළ වදාළ ගෞරවනීය මහා සංඝරත්නයට නමස්කාර පූර්වක ස්තුතිය. ඒ වගේම තමයි ඡන්දය ප්‍රකාශයට පත් කරපු මොහොතේ සිට දැඩි වෙහෙසක් සහිතව මේ ජයග්‍රහණය විජයග්‍රහණයකින් කෙළවර කර ගැනීම සඳහා අදටත් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන අපගේ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඔබ සියලු දෙනාටමත් අපේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම තමයි මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා අපට අවශ්‍ය ආරක්ෂාව සපයෝ පොලිසිය, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම ජාතික ජනබල වේගයේ සහෝදරත්වයේ ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම තමයි මේ ශබ්ද වාහිනී යන්ත්‍ර අපට සපයා දීපු ඒ සියලුම කාරණා වෙනුවෙන් මේ ජයග්‍රහී රැළිය ජයග්‍රහණයෙන් කෙළවර කර ගැනීම සඳහා අපට සහයෝගය දක්වෝ සියලු දෙනාටම ජාතික ජනබල වේගයේ සහෝදරත්වයේ ස්තුතිය ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම තමයි අපට තව දවස් 8යි තියෙන්නේ. මේ දින 8ේ කාලය තුල අපි වැඩි වැඩියෙන් මහන්සි වෙමු, වැඩි වැඩියෙන් වැඩ කරමු, මාලිමාවට කෝටියක් කරන් දෙමු. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා මෙරටේ නියත ජනපති බවට ඔබේත් අපේත් මගේත් ජනාධිපති සහෝදරයා බවට පත් කරමු. ඒ වෙනුවෙන් යෝධ බල, යෝධ වීරිය, යෝධ ශක්තිය ලැබේවා. ජාතික ජනබල වේගයට ජය වේවා. ජාතික ජනබල වේගයට ජය වේවා. අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා. අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා. රටට ජය වේවා. ඔබට ජය වේවා. බෙහෙවින්ම ස්තුතියි.
මේ මයික් එක වලගෙන නැහැ. හරි ගෙනා.